අයිබෝවන් මේ නත්තල් දිනෙත් ඔබ එක්වන්නේ සවස 6:30 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශය සමගින් ප්‍රථමයේ නවධානීය ප්‍රවෘත්ති සිරස්තල වෙත සැකෙන් බියෙන්තරව නත්තල සමරන්න පරිසරය හැදිලා ජනපති කියයි සෞඛ්‍යයට මුල් තැන දී නිරෝධායන නීතියත් රකිමින් උදා වූ නත්තල සැවම සතුටින් සමරයි කොරෝනා පොකුරට 592ක් එක් වෙද්දී 771 දෙනෙකු පූර්ණ සුවයෙන් ගෙදරයයි. අවප්‍රමාණීය වන රුපියල් රැකගන්න මහ බැංකුව මෙහෙයුම් අරඹයි. නවපුරා කිතුණුවනුත් උත්සවයට නොව සෞඛ්‍ය උපදෙසට මුල් තැනදී නත්තල සමරයි. ලෝකෙට සාමයේ පණිවිඩය කියා දුන් ජේසු බිලින්දානන් මෙලව උපත ලැබූ අසිරිමත් නත්තල අදයි. දිගු ඉතිහාසයක් ඇති නත්තල මුළු මහත් ලෝකයටම මෙවර සැමරීමට සිදු ඇත්තේ කොරෝනා වසංගතයටද මුහුණ දෙමින්. නත්තල පිළිබඳ මේ තොරතුරු ගෙනෙන්නේ නජිත් මාතරගේ. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උපත ලැබූ දින මුළු ලෝකයටම සාමය, ප්‍රේමය, ආදරය, කරුණාව නිහතමානීකම ගැන පාඩම් කියා දෙන දින යසිරිමත් නත්තල අදයි. හැබැයි අපේ රටට විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයටම අද නත්තල සමරන්න වෙලා තියෙන්නේ කොරෝනාවත් එක්ක. නත්තලේ ඉතිහාසය පිළිබඳ විමසා බැලෙන සටහනක් මේ. නතාලේ යන ලතින් වචනින් විකාශනී වී ඇති නත්තල යන වචනේ අර්ථ වන්නේ උපත යන්නයි. දේව පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් බව කින මරිය තුමියගේ මාතෘත්වයෙන් බෙත්ලෙහිමේ දුකී ගවලෙනක උපන් ඒ අසිරිමත් රාත්‍රිය නත්තල ලෙස කිතුනුවන්ගේ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී තිබෙනවා. සුරලවත් මනුලවත් යාකල සාමී කුමරුන් වන ජේසු සමිඳුන්ගේ උපත සිහි කරන විශ්ව මංගල්‍ය වන නත්තල තුල ප්‍රේමය, සාමය, සතුට, බෙදා ගැනීම, පරිත්‍යාගය, අන්‍යෝන්‍ය අවබෝධය මෙන්ම නිහතමානී බවත් ආගමික සහජීවනයේ පිළිබඳ පණිපුඩයක් ගැබ්ව තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 330 දී පමණ නත්තල සැමරීම ආරම්භ වූ බවයි සටහන් වී තිබෙනවා. කෙසේ වෙතත් විවිධ යුගවලදී තහනම් වුණු නත්තල දැන් උත්සවාකාරයෙන් සමරන්නට අප කටයුතු කරනවා. ඒ අනුව නත්තල් සමයේ කිතු උපත සංකේතවත් කරමින් සෑම කිතුණු පල්ලියක් සහ දෙවසක් ඉදිරියේ ගවලනක් ඉදි කරමින් ඒට නත්තල් කසක්ද එක් කර තිබෙනවා. එසේම ක්‍රිස්තුන් වහන්සේ දිලිඳු පවුලක ඉපදීම හේතුවෙන් විශේෂයෙන් දිලිඳු පවුල්වල දරුවන්ට නත්තල් සියා තෑගි බෝක බෙදා දීම සිදු කරනු ලබනවා. නත්තල් සුභපැතුම් හෝමාරු කර කනිමින් කැරොල් කීද දන්ති සින්තක්නට ලැබෙනවා. මෙවර කොරෝනා වසංගතය හේතුවෙන් නත්තල් සැරසිලිවල මෙන්ම අනෙකුත් උත්සවවලද පැහැදිලි අඩුවක් දක්නට ලැබෙනවා. දිවසේ සිට දෙවියන් වහන්සේ තමන්ගේ සිත් තුළ මවාගෙන නත්තලේ සැබෑ අරුත ලෝකයට මුදා හරින්නට ඔබටත් හැකියාව තිබෙනවා. 2019 වසරේ අප්‍රේල් මස 21 වෙනිදා ඒ අඳුරු පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ ජනතාව සමරන දෙවෙනි නත්තල් උළෙල මෙයයි. මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහි පැවැත්ුණේ කඳාන ශාන්ත සෙබස්තියන් දිවමෙතුරේදී. මෙව දේව මෙහි පැවැත්වූයේ අගරතුකුරු අතිඋතුම් මැල්කම් කාදිරල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්.
ITN මාධ්‍යාලයේද නත්තල වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් විකාශය කළා. මට්ටකුලේ ශාන්ත මරියා දේවස්ථානයේ සිට නත්තල් දේව මෙහි ඊයේ රාත්‍රියේදී විකාශය කෙරුණා. බත්තරමුල්ල තලංගම ගණේහේන ශුද්ධ වූ මතුතුමාගේ දේවස්ථානයේ අද පෙරවරු 8ට පැවති දේව මෙහෙද විකාශය කෙරුණා. දේව මෙහි පැවැත්වුවේ උපුල් වසන්ත ප්‍රනාන්දු පියතුමායි. දරුවන්ට නත්තල් යන වැඩසටහනද ස්වාධීන රූපවාහිනී වික්‍රමසිංහපුර පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිරිසක් මෙහිදී ගීත ගායනිට එක්වුණා. එම දරුවන් සඳහා ත්‍යාගද පිරිනැමුණා. රාජ්‍ය මාත්‍යපියල් නිශාන්ත, ස්වාධීන රූපවාහිනී මාත්‍යචාලයේ සභාපති සුදත් රෝහණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උයි මෙම කටයුතු සිදු කෙරුණේ. කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කුමාරි ජයසේකර, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂා ගෝකුල ප්‍රනාන්දු, ඔබ වෙනුවෙන් අපි සංවිධානයේ ශ්‍රී ලංකා සභාපති පී.ඒ. රත්නසිරියන මහත්ම මහත්මීන්ද මීට එක්ව සිටියා. මේ අතර යුද හමුදා මූලස්ථානයට පිවිසෙන මාර්ගයේ දෙපස විවිධ නත්තල් සැරසිලි විදුලි ආලෝකින් ආලෝකවත් කර තිබෙනවා. බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේද කොරෝනා මාර්ගෝපදේශයන්ට අනුව එන්නර්බීමට එක්ව සිටියා. කොරෝනා හින්දා අපේ රටේ නත්තල් සැරසිලි වල අඩුවක් වෙයි කියලා හිතුවට නත්තල් සැරසිලි වලින් නම් අද දවසෙත් කොළඹ ප්‍රදේශයේ අඩුවක් නැහැ. අපි මේ ඉන්නේ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ අසල ඉදිකර තිබෙන විශේෂ නත්තල් කලාපේ. බොහෝ පිරිසක් නත්තල් සිරි අසිරිය විඳ ගන්න මෙතනටත් එනවා. හැබැයි එක දෙයක් මතක් කරන්න ඕනේ. මෙහෙම නත්තල් සිරි අසිරිය විඳින්න යන අතරෙදී කොරෝනා අවදානම ගැන ටිකක් හිතන්න. අපිටත් වඩා අන් අයගේ ජීවිත ගැන හිතන්න. දෙවියන් වහන්සේ සඳහන් කරපු මේ දේශනාවල තියෙන අපේ සතුරටත් ප්‍රේම කරන්න ඕනේ කියන කාරණාව ඔබේ හිතට හොඳින් මරගන්න. උන්වහන්සේගේ ජීවිතෙන් තියෙන ආදර්ශ අරගෙන අපි මේ ලෝකේ වඩාත් සුබදායි සාමයෙන් සතුටින් මේ නත්තලේදී ජීවත් වෙමු. බාහිර ආටෝපවලින් තොරව සියලු දෙනා වෙත දයාව කරුණාව සහ ප්‍රේමය දක්වමින් නත්තල අර්ථාන්විතව සැමරිය යුතු බව අගරදගුරු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් පවසනවා. මේ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ සුබ ආරංචිය ලොව පැතිරේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා එක් කර තිබෙනවා. මේ නත්තල් මංගල්‍යයේදී අපි නත්තල සමරන්නට ඕනේ විවිධාකාරයේ සැරසිලි වලින් බාහිරයෙන් කරන දේවල් වලට වඩා අපේ සහෝදර සහෝදරියන් වෙත දයාව කරුණාව සහ ප්‍රේමය පෙන්වුම් කරන ක්‍රියාවන් වල යෙදීමෙන් විශේෂයෙන් මේ කොවිඩ් වසංගතයේ මැද අන්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබෙන් විය යුතුකම් ඒ සහෝදරත්වයේ වගකීමක් ලෙස ඉටු කරමින් ජීවත් වෙන්නට මංගල්‍ය සමරන්නට ඔබ සැමට අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා. ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුණුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත හා බැඳුණු පාස්කුවට පමණක් දෙවනිවන උතුම් ආගමික මංගල්‍යයක්. සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය සහ කම්පනය බඳු ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන අවස්ථාවක් නත්තල තුලින් උදාවන බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ. මෙරට කිතුණු ජනයා නත්තල සමරන්නේ පාස්කු ඉරිදා දිනයක සිදු කළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් තුළ දරාගෙන සිටින බව අප අමතක නොකළ යුතුයි. කෙසේ වුද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව දුරු කිරීමට අපට හැකි වී තිබෙනවා. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමද ඒ අයුරින්ම සිදුවනු ඇති බවයි ජනාධිපතිතුමා නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. උතුම් නත්තල් දිනේ සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු විය යුතු බව නත්තල් දිනේ වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. දිලිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගත කරන්නට ආධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. නත්තල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැකි පමණින් එකිනෙකාට උදව් කිරීම සැබෑ නත්තලේ අර්ථ සිහිගන්වන බව ප්‍රකාශ කරනවා. ලොව පුරා ජනතාව මුඛ ආවරණ පැලඳ සිටින තත්වයක් තුළ මෙවර නත්තල සැමරීමට සිදු ඇති බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ये दिने तुले नव कोरोना आसादित्यन पांसिय अनु देदने कु हंदुना गेनुना में अत्र अद दिने कोरोना आसादित्यन हत्सिय हत्ते एक देने कु पूर्ण स्वेलबा रोहल वलीन पिटवगिया आसादित्यान गंपह दिस्ट्रिक्ट तवत् आसादित्यान 66 दिनकुत ईये दिनेदी हंदुनागत्ता बंधनागार आश्रितव तवत् कोरोना वायरसे आसादित पुद्गलेन 18 दिनेक ईये दिनी हंदुनागत्ता अपि सोदानम अद दिनेदी कोविड-19 वायरसे नवतुम तुरुतुरु मेलेस ओब वेत गेनिमट अद उदयसन वन विट बंधनागार आश्रितव मेदक्वा वार्ता वियति आसादितिन संख्याव 3611 इन आसादितिन 813 दिनकु वेलिकड बंधनागारेंद मैगसीन बंधनागारेन आसादितिन 824 दिनकुद महारे बंधनागारेन आसादितिन 745 दिनकुद मेसे वार्ता वियति पिरिसट अतुलत एणु मेरटीन वार्ता वियति कोरोना आसादितिन संख्याव 39231 वन अतर इन आसादितिन 10710 दिनकु तवदृटत रोहल गतव प्रतिकार लबमिन सिटिनवा अद दिने पूर्ण सुयलभु कोरोना आसादितिन 771 दिनकु रोहल वलिन पिटव गिया ए समगिन मेरट सुयलभु समस्त कोरोना आसादितिन संख्याव 31339 बवाय सौख्यांश पवसन्नी ईये दिने दिए कोविड मरणयक द वार्ता वुना अगलवत्त प्रदेशे पदिंचे 67 पुद्गलयेकु मेसे मिय गोस् तिबू अतर मेदक्वा मेरट सिदु एति कोविड मरण संख्याव 185ක් बस्नाहिर पलातेन पिटव यन पुद्गलिन स्थान 11කදී अहंबु रैपिड एंटीजन परीक्षण संधाय यमु केरनवा बेंतोट पालम असल ईये सिदुकल एवेनी परीक्षणयेकदी पासल सिसुयेकुट कोरोना आसादितव एति बव तहबुरु वुना ओहुगे पिया कलुतर दकुन पोलिस स्थानयेट अनियुक्तव सेवे कलाय कुवन अतर ओहुटद कोरोना आसादितव एति बव परीक्षणवलदी तहबुरु विय एति बवाई सौख्यांश संधान कले मेतर कोलंब महानगर सभा प्रदेश पवतिन सियलु वैडिहिटि निवास संधा पिटतिन पुद्गलिन ऐतुलु कर नोगन्ना लेस सौख्यांश उपदेस लबा दी तिबेनवा हैटन दिक्कोय नगर सभावे लेखांवरया हा नागरिक मंत्रीवरुन 8 दिनेक मेन्म मध्यम पलात सभावे हिटपु मंत्रीवरे कुस्वैन निरोधानिटि यमु किरीमट पियवर गेनुना एम नगर सभावे मंत्रीवरेकुट कोरोना आसादित बव तहवुरु वीमेन अनतुरुवाई कोरोना देवन रल्लक ऐति नोवीमट बोहो रटवल कटियुतु कल आकारय रजे वैद्य निलधारिन्गे संगमे मेसे पहदिली प्रधान उपक्रमशीली प्रवेश रोगी देवनी उपक्रमशीली प्रवेश संचरण सीमा तुंगिन उपक्रमशीली प्रवेश अवधानम निसी परिधि जनता जनता सहयोग නතල් සමයේදී සෞඛ්‍ය නීති දැඩිව අනුගමනය කරමින් මේ සැමරීමට කටයුතු කරන ලෙසද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. බස්නාහිර පළාතෙන් පිට වැඩිම අවධානම් තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය ඇතුලේ. ඊගවට අම්පාර දිස්ත්‍රික්කය ඇතුලේ. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කය. වතුකරේ අවධානම් ගැන දිගටම කතා කළා. කොවිඩ් අඳුරන්නේ නැහැ මොන ආගමේද මොන ජාතියේද මොන පක්ෂයේද මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ නිසා හැමෝටම පොදු ප්‍රවණතාවයක් උස්පහත් ભેදයකින් තොලව ක්‍රියාත්මක වෙන දයක්. කාදිනල් තුමත් කියලා තියෙන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගමනය अंश पवसान्नी सामान्य कन्वेंशनल पीसीआर सरिंग के आरटी पीसीआर सरिंग वायरस के खांडे हंदुना गेनीमे ऋजु है कि आवक ने थिंक लंकावे सीलुम लबल करन्ने सामान्य आरटी पीसीआर के थिंक अत्रम एक प्रमाणवत कोरोना हंदुना गेनीमट खांडे वेनसुना केला अपे दनट तियन किसीम मशीन එකකට ඒක හඳුනා ගන්න බෑ කියලා කිසිසේත්ම කියන්නත් බෑ අපි කිසිසේත්ම බිය වෙන්නත් අවශ්‍ය නැහැ මොකද දැනට තියෙන අපේ PCR යන්ත්‍ර වලින් ඒක හඳුනා ගැනීමේ හැකියාව ඉතාමත්ම හොඳින් තියෙනවා අර අපේ මූලික සංකල්ප වලට මතුවලා වැඩ කරොත් වෛරස් එකේ ස්ට්‍රක්චර් එක වෙනස් වුණාට අපිට ජනතා විදියට කිසිම බියක් ඇති කරගත යුතු දෙයක් නැහැ මොකද අපිට කොරෝනා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා
අද දිනේදී ලොව පුරා කීර්තන ප්‍රතිමතුන් මහත් හර්ෂයෙන් යුතුව නත්තල් දිනය සමරනවා. අපේ රටේ කීර්තන ප්‍රතිමතුනුත් එවාගෙම ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසකුත් නත්තල් සමරන්න එකතු වෙලා ඉන්නවා. හැබැයි මේ උත්සව සමයේ අපි කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. මේ උත්සව සමයේ අපි හැමෝම කැමති විනෝදකාමීව ගත කරන්න. ඒත් අපි කොරෝනා වෛරසයෙන් පරිස්සම් විය යුතුයි. අපේ පසුපසේන කොරෝනා මාරයා පරදන්න අපි සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිතව මේ උත්සව සමයේ ගත කරමු. कोरोना व्याप्तिय हेतुवेन दिक्वेल प्रदेशे योनकपुर बटहिर सह योनकपुर नगेनहिर ग्राम निलधारी वसाम देक हुदेकला करते बेनवा उद्गत वेति तत्वे सलकिल्लट गणमीन अद दाहवल सिट मेम ग्राम निलधारी वसाम देक हुदेकला किरीमटै तीरणय केरुणे एबव कोविड-19 पैथिरीम वलक्वीमे जातिक क्रियान्वित मध्यस्थाने देनुम दीति बेनवा म्यात्र अविस्सा वेल्ल कोस्कमह रुवन्वेल्ल यन पोलिस बल प्रदेश मेन्म त्रिकुणामलय ग्राम निलधारी वसाम देकक ईए दिने सिट हुदेकला करति बेनवा त्रिकुणामलये मूर्गपुरी हेवत दिननगर प्रदेश मेन्म अभयपुर ग्राम निलधारी वसम ईए पेरवरु 6 सिट हुदेकला केरुणा कोलंब सिट अविस्सावेल दक्वा धावने वन सियलुम बस रथ कलुवक्कल दक्वा पमनक धावने किरीमट पियवरकि नैति बव पोलीसिय संदहन करनवा अविस्सावेल हा कोस्कम पोलिस बल प्रदेश हुदकला कर तिबीम ईट हेतुवाय कोरोना आसादने वीमें सिदुवन मरणवलदी मुस्लिम जातिकयन्गे देहयन् आदाहने किरीम संबंधयेन मेवन विट विविध मतवादयन् पवतिनवा කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ජනතාව මුස්ලිම් ජාතිකින්ගේ දේහ ආදාහනය කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වුණා. එය මානව අයිතිවාසිකම් බිඳවැටීමක් බවයි විරෝධතාවට එක්ව සිටි පිරිස සඳහන් කළේ. මේ අතර මස්කෙලිය ප්‍රදේශයේදීද එවැනි ජනතා විරෝධතාවක් පැවතුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්눔 කරලා තියෙනවා උච්චාණ්ඩත් පුළුවන් භූමි දාණ්ඩත් පුළුවන් කියලා. අයි මේ ලංකාවෙන් අතුලින් විතර මේ ප්‍රශ්නේ තියාගෙන ඉන්නේ. ඉන්දියාවේ රටෙක් මේක මේ සාවු කරලා තියෙනවා. මේ තත්වයන් තවදුරටත් සංවාද කරගත යුතු වන්නේ නැහැ. ඒ නිසා මේක ඇතුලේ වෙනම දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. මුස්ලිම් ජනතාව තමන්ට ආකර්ෂණය කර ගැනීමත් නැවත ජාතිවාදී ප්‍රශ්නයක් නිර්මාණය කිරීමත් කෘතිමව ඇති කිරීම පිණිස මේ අය කටයුතු කරනවා. ඒ නිසා නීතියට පටහැනිව තමන්ගේ ආගමික අයිතීන් ඉල්ලන පිරිස සිදු කරන අත්නෝමතික අමන ක්‍රියාවන් අපි ඊටාම පිළිකුලෙන් යුක්තව හෙලා දකිමු. පවත්නා තත්වයේ හැමුවේ විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපයේ පිළිබඳවද මහා සංඝරත්නයේ අදහස් පළ කළා. විපක්ෂයේ කාර්යභාරය අද අමතක වෙලා කොවිඩ් හැදිලා මියනායගේ දේහයන් පුච්චනවද වලදානවද කියන කාරණාව නෙවෙයි තව ඕනතරම් ප්‍රශ්න මේ රටේ තියෙනවා. දේශපාලන වාසි ගන්න කොරෝනා නිසා මියනායගේ මලමිනි පාවිච්චි කරනවා නම් ඒක අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. විපක්ෂයේ කාර්යභාරය මීට වඩා පුළුල් විය යුතුයි. ඒ පිළිබඳව විපක්ෂයේ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. विपक्ष नायक सजित प्रेमदास महात्मा हनुमागे भूमिकावे निरत वेमिन हेम तनम गिनीतीय अनुभव अपट पेन्नती है ये ई दवसी प्रकाश कलो बौद्ध अंड पांसकूल अवस्थाव सकस्कर गंडोन अभी सजित प्रेमदास महत्ट की फलवे निदेतम युमा मेरटे गम स्वभावक विपक्ष नायक कमकटवा सुदुसुके इताम अज्ञान अदूरदर्शी मोड विधियट हसीरन पुद्गले कपट पेनो मे अतिवीति बेन बरपतल समाज साकाचाव अतुले बोरदीये मालुब ආගන ජාතිනතර කුලල්කා ගැනීමක් ඇතිකරවල දේශපාලන වාසි ලබා ගැනීම පිණිස එතුමා කරන කටයුත්ත පිළිකුලෙන් යුක්තව අපි හෙලා දකිනවා මට සජිත් ප්‍රේමදාස මහත්මයා පහුගිය දවසක උද්ඝෝෂණයක් පවත්වනවා පහන්සු කුල දෙන්න ඕනේ මුස්ලිම් උදවිය වලලන්න ඕනේ කියලා මට අහන්න තියෙන එක ප්‍රශ්නයක් තමයි 88 89 ටයර් සෑයවල් වල දවපු මිනිස්සුන්ට පහන්සු කුල දුන්නද එහෙම පහන්සු කුල දෙන්න ඉඩක් දුන්නද සමහරු සමහර වෙලාවට පහන්සු කුලක් දෙන්න ඕනේ නම් මිනිය ඉස්සරහ තියාගෙන දෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. මිනිය ඕනේ තැනක වලල්ලා ගෙදර පහන්සු කුල දෙන්න පුළුවන්. එහෙම දේවල් මේ රට තුල ලෝකේ ඕනතරම් සිද්ධ වෙනවා. දේශපාලනය කරනවා නම් ඒක මහත්මා දේශපාලනයක් කරන්න ඕනේ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද පක්ෂ විපක්ෂ දේශපාලකයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මම කියන්නේ ඉහෙළම පෙළ ජේෂ්ඨතම උදවිය ලෝකෙ පිළිගත් උදවිය මේ ප්‍රකාශයන්නේ මේ වැදගත්කත්ව විද්‍යාත්මක පරිශ්‍රවල නිගමනයන් තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ පටු අරමුණු ඇතුව අපි ජන කොටස් අතර ප්‍රශ්න ඇති වෙන විදියට විද්‍යාත්මක නිගමනයන් වලට පිටුපස්සහරවලා මේ විදියට වැඩ කරන්න ගියොත් අපේ රට ලෝකෙන් උදකලා වේ.
ඒක විද්‍යාත්මකව චීනන කරන තු කාර්යයක්. අපිට වඩා ඉදිරියෙන් ගිටිය දෙන්මාර්කය වල්ලලා තැවිලා ආයිමත් ගොඩ ආරං තව තැනකින් එහෙල්ලා පුළුස්සලා දාන්න තැනකට ඒගොල්ලත් ඇවිල්ලා තියෙනවා. මේක වෛරසයක් අපේ ජාතිය බිලිගන්න කාරණයක් රටේ අපත වෙනුවෙන් වඩා හොඳ දේ කළ යුතුයි කියන ස්ථාවරයේ ඉඳගෙන කටයුතු කරනවා නම් මෙතනදී මේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. රටේ ජනතාව එක පැත්තකින් වෛරසයේ වැළඳෙයි කියලා බයෙන් ඉන්නෝ. ඥාතියාගේ හිතවතාගේ දේහය ආදානය කරනවද භූමි දානෙද කරන බරපතල ප්‍රශ්නේ ඉන්නෝ. හැබැයි ආණ්ඩුව ඒ සියලු මృత ශරීර සාවේ වෛරසයේ භාවිතා කරලා Tamanට අබින සුපුරුදු හොරකම් ටික වංචා ටික දූෂණ ටික කරනවා. යනේනමක් නැතුව නන්නත්තර වෙලා ඉන්න මේ බෙලහීන විපක්ෂයට කර කියා ගන්න දෙයක් නැහැ. මේ වසංගතෙන් අපි කවුරුත් බැට ගන්න වෙලාවක්. පක්ෂ ભેදයක් නැතුව, ಜಾති ભેදයක් නැතුව, ආගම් ભેදයක් නැතුව කොයිඩ් අනතුරට අපි ලක් වෙලා ඉන්න වෙලාවක්. සෞඛ්‍යංශ කියනෝ නම් භූමි දාණය කරන්න කියලා භූමි දාණය කරන්න. සෞඛ්‍යංශ කියනෝ නම් ආදාහණය කරන්න කියලා ආදාහණය කරන්න. කොයිඩ් මරණ ආදාහණය කරනවද භූමි දාන කරනවද කියන එක දේශපාලඥයන්ගේ ප්‍රශ්නයක්ද? පළවෙනි රැල්ලෙන් අපේ රට අපි ගැලෙව්වා. ඊටාම හොඳින් ගැලෙව්වා. දෙවන රැල්ලටත් අපි දැන් ඊටාම සාර්ථකව මුණ දෙනවා. රුපියල අනවශ්‍ය ලෙස අවප්‍රමාණය වැළැක්වීම සඳහා මහබැංකුව පියවර රැසක්ගෙන තිබෙනවා. විනිමය අනුපාතිකයේ උච්චාවචනය මෑතකදී වැඩිවීම අනවශ්‍ය හා පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහබැංකුවේ අදහසයි. ඒ අනුව වෙනත් ක්‍රියාමාර්ග අනුගමනය කරන අතරම මෙතෙන් සිට ශ්‍රී ලංකා මහබැංකුව දෙස් විදෙස් විනිමය වෙළඳපොලේ මෙම උච්චාවචනය පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව මහබැංකුව නිවේදනය කරනවා. මෙම ක්‍රියාමාර්ගයත් අත්‍යවශ්‍ය නොවන ආනයනය සීමා කිරීම අඛණ්ඩව පවත්වා ගැනීමත් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී විනිමය අනුපාතිකය පසුගිය මාසයේ නිරීක්ෂණය කළ ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල් 185ට වඩා අඩු මට්ටමකට අති ප්‍රමාණය වනු ඇතැයි මහබැංකුව අපේක්ෂා කරනවා. සංචිත ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. එය ඇමරිකා ඩොලර් බිලියන 5.6ක් වෙනවා. සංචිත මට්ටම ඉහළනැංවීම සඳහා මහබැංකුවේ දෙස් විදෙස් හවුල්කරුවන් සමග පවත්වන සාකච්ඡාද සාර්ථකව අවසන් අදියරට පැමිණ තිබෙනවා. මෙම අපේක්ෂිත ලැබීම් සහ දේශීය නිෂ්පාදන ආර්ථිකයේ අඛණ්ඩ වර්ධනයන් විදෙස් විනිමය ලැබීම ඉහළ යාමට හේතු වෙනවා. එමගින් ඉදිරි කාලයේදීද විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය පවත්වා ගැනීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ණය වගකීම් නියමිත පරිදි පියවීම සඳහාද උපකාරී වනු ඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අනිද්දා දිනේදී මෙරටට පැමිණීමට නියමිතව තිබූ රුසියානු සංචාරකයන් පිරිසක් රැගත් ගුවන් යානය එදිනට නොපැමිණෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යරච්චි මහතා පවසනවා. ලංකාවේ සංචාරක කර්මාන්තයේ ඉන්න 25000ක් 30000ක් පමණ ප්‍රමාණයක් විශාල ලෙස තමන්ගේ ආර්ථික තත්ත්වයේ පල්ලයට ගිහින් එයාට ජීවත් වෙන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට අපේ රටේ පිවිසුම් දොරටුව තමයි ගුවන්තොටුපළ. ගුවන්තොටුපළ නැවත විවෘත කරලා සංචාරකයන් සඳහා විවෘත කරන්න. ඒ නිසා රුසියානු කලාපයේ රටවල් කීපයකට මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබුණා. ඒ අනුව 27 වෙනිදා පාන්දර රුසියාවට අයිති ජාතික ගුවන් සේවයේ ඒරෝෆ්ලොට් ගුවන් යානයකින් මෙරටට මගින් පිරිසක් පැමිණීමට නියමිතව තිබුණා. එම ගුවන් යානයේ ඒරෝෆ්ලොට් ගුවන් සේවය විසින් අවලංගු කරලා තියෙනවා. මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබුණු සංචාරකයන් දෙසැම්බර් 31 වෙනිදා දක්වා අවලංගු වෙලා තියෙනවා ඒ ඒරෝෆ්ලොට් ගුවන් සේවයේ තිබිච්ච ගුවන් ගමන් ප්‍රමාණය. 28 සහ 29 තවත් යුක්‍රේනයෙන් පැමිණෙන මගින් පිරිසක් ඉන්නවා. ඒ අය මත්තල ගුවන්තොටුපළ වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා. මේ අතර සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් සංචාරක ව්‍යාපාරයේ යළි ආරම්භන්නේ එම ව්‍යාපාරයට සම්බන්ධ පිරිස් රජයෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග මාස ගණනාවක සිට සංචාරක ව්‍යාපාරය අක්‍රීයව පවතිනවා. ඒ හේතුවෙන් දෛනික ජීවන තත්ත්වයට බලපෑම් මෙල්ල වී ඇති බවයි සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පිරිස් පවසන්නේ. අවුරුද්දේ ආසන්න කාලයක් මොරගල්ල කළුආමෝදර බෙන්තර තීරයට කිසිම සංචාරක පැමිණෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපේ හෝටල් ක්ෂේත්‍රය, අපේ සංචාරක මගබෙන්නක ක්ෂේත්‍රය සීලු දෙනවා අසාර්ථ වෙලා තියෙන නිසාවෙන් නිසි සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුකූලව ලංකාවට සංචාරකව ගෙන්නලා අපේ දුවා දරුවන්ගේ සීලු දේවල් සාර්ථක කරන්න කියලා මම ගෞරවණීය ඉල්ලා සිටිනවා. අපි අන්ත අසරණලා ඉන්නේ සංචාර ව්‍යාපාරයේ වසා තිබීම නිසා අපි වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් ඉක්මනට සංචාර ව්‍යාපාරය දිනු කරලා දෙන්න. කළුආමෝදර මොරගල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු බහුතරයක් ජනතාව ඉතාමත් අමාරු තත්ත්වයකට පත් වුණා. වර්තමාන රජයෙන් මම ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා සෞඛ්‍ය ක්‍රමවේදවල අනුව අපට මේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට කරගෙන යාමට අවස්ථාව උදා කර දෙන මෙන්.
මෙරුවල ප්‍රාදේශීය සභාව මගින් මොරගොල්ල වෙරළ තීරයේ පිරිසිදු කිරීම මේවන විටත් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී සංචාරකින් සඳහා රට විවෘත කළ පසු සෞඛ්‍ය ක්‍රමවේද ඔස්සේ සංචාරක ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන බව මෙරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා පවසනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක මේ සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා බේරුවල සංචාරක ව්‍යාපාරයේ ඉන්න කළුආමුදුර මොරගල්ල ඇතුළේ ජනතාවට ලොකු පීඩාවකට පත් වෙලා තියෙනවා. වත්මන් රජය සූදානම් වෙනවා තව නොබෝ දිනකින් සංචාරකයන් නැවත ලංකාවට ගෙන්නන්න. ඒ වගේම මේ ප්‍රදේශයේ තියෙන විශාල සහ කුඩා පරිමාණයේ හෝටල් වලට සංචාරකයන් එන්නේ මේ ප්‍රදේශයේ පිරිසිදුව තිබුණොත්. අන්න ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන බේරුවල ප්‍රාදේශීය සභාවට හැටියට අකණ්ඩව මේ වෙරළ තීරය පිරිසිදුව පවත්වාගෙන යන්න. සව සහාය තිහ ප්‍රධාන පුවත් විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට.